මේ වර්ෂයේ විතරක් ඔක්තෝබර් මාසෙ වෙනකොට අලිමිනිස් ගැටුම් නිසා අලින් 367කුත් මිනිසුන් 148කුත් ඝාතනය සිද්ධ වෙලා තියෙනවා වෙනකොටත් සමනල වැව රක්ෂිතේ අලිවටක් ගහන්න ගියා රක්ෂිතේ ගස් 8000ක් 7000ක් විතර කපලා දානවා ඉල්ලීම 90 තමයි අලිවැට ගහන්න තීන්දු කළේ හැබැයි අලිවැටක් ගහනකොට දෙපැත්තේ ගස් අනිවාර්යයෙන්ම කැපෙනවා ඔය කියන මට්ටමේ ගස් කැපීමක් සිද්ධ වෙලා නැහැ දැව සංස්ථාවෙන් තමයි මේ ගස් ටික ගන්නෙ වන සංරක්ෂණ සහ වනජීවි දෙපාර්තමේන්තුවෙන් ලකුණු කරන ලද ගස් තමයි ඒ කපලා තියෙන වෙන ගසක් කැපිලා නැහැ ඒ වර්තාව අනුව සමාජ මාධ්‍ය දාර හරහා මගේ නමත් කැත කරමි මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 28ක් මම කටයුතු කරලා තියෙනවා කිසිම දවසක මට දූෂණ චෝදනාවක් වංචා චෝදනාවක් ගස් කැපීම චෝදනාවක් මේ වෙනකම් මට එල්ල වෙලාත් නැහැ මං හොරකම් කරන්නෙත් නැහැ කරලත් නැහැ වැරදි වැඩ කරන්නෙත් නැහැ කරලත් නැහැ Human Elephant Conflict නවතම වර්තාවේ ඇතුලේ ගරු කතානායකතුමනි පසුගිය වසරෙත් මේ වසරෙත් අලි ඝාතන වැඩිම ලෝකේ රට විදියට ලංකාව වර්තාවට ඇතුළත් වෙලා තියෙනවා සහ අලි මිනිස් ගැටුමෙන් මිනිසුන් මරණයට පත් වෙන දෙවෙනි වැඩිම රට විදියට ලංකාව. අලිමිනිස් ගැටුම් තියෙන ගම්මාන වලට ගියාම මුළු ජීවිතේම මේ මිනිසුන්ගේ කඩන් වැටලා තියෙනවා මේ අලිමිනිස් ගැටුම නිසා. මේක රටක් විදියට අපි ගත යුතු ක්‍රියාමාර්ග. මේක අපි පොදුවේ බලන්න ඕනි මොකද්ද කියලා. ගෙවල් වල වී ගබඩා කරනකොට තමයි අලි ඇවිල්ලා මේ දේපල හානි කරන්නේ. මම යෝජනා කරනවා ගරු කතානායකතුමනි අඩි 40 කන්ටේනර්ස් මේ ගෙවල් වලට ලබා දුන්නොත් වී ගබඩා කරන්න පුළුවන් මේ කන්ටේනර්ස් වල. මේ හැම ජොබි මහත්වයෙකුට කන්ටේනරයක් ලබා දුන්නොත් අඩි 40 වී ගබඩා කරන්න පුළුවන් කියලා මම යෝජනා කරනවා. ක්‍රීඩා මැත්තමනේ මේ ක්‍රිකට් ගන මොනවක්වත් අහන්නේ නැහැ. ඒක ඔබතුමාට තව මාසයක් හමාරක් දෙන්න එක්ක හදන්න එක්ක කන්න විනාශ කරන්න මොකක් හරි කරන්න. දැන් ඒක නිකන් ක්‍රිකට් අපි ආස ක්‍රිකට් අපිටත් එපා කරලා තියෙන්නේ දැන්. ඒක නිසා මොකක් හරි මාසයක් හමාරක් ඇතුළත කරන්න අර 97 ලැජිස්තුවේ ක්‍රීඩා භාණ්ඩ වලටත් වැට් තියෙනවා. ඔබතුමාල අපි කාලේ ශ්‍රී ලංකාව රුපියල් 100 150 තිබෙ ටෙනිස් බෝල් යද 16 1200යි. වොලිබෝලයක් රුපියල් 3000 තිබෙච්ච වොලිබෝලේ 10000යි 15000යි පහුගිය කාලේ 18000යි. අද ක්‍රීඩා භාණ්ඩ නැති නිසා අද පලාස සභාවලින් බඩ දන්නේත් නැහැ. ඔබතුමාල බෙ දන්නේත් නැහැ. අපිට විමධිගත ඇත්තෙත් නැහැ. අද ක්‍රීඩා පිට සේරම වැහිලා ගිහිල්ලා. දැන් වැට් බැද්ද ගහීම තුල තවත් ක්‍රීඩා භාණ්ඩ වලට 120ක් යොදනකොට ක්‍රීඩාව කුජීතම වෙනවා සම්පූර්ණ ඔබතුමාත් එක්ක එකඟයි ඒ සම්බන්ධයෙන් කරන්න ඕන චක්‍රලක වෙනස් කරන්නත් ඒ වගේ අපි ක්‍රීඩාංගන පෞද්ගලික අංශය සම්බන්ධ කරගන්න ලොකු උත්සාහයක් දෙනවා මොකද මේ මේන්ටේනන්ස් වල ලොකු ප්‍රශ්නයක් තියෙනවා හරින් ප්‍රාන්ත මැතිතුමා යම් කතාවක් කිව්වා ග්‍රවුන්ඩ් එකක් ගැන ඒක නිවැරදි කරන්න ඕනේ කරු කතානායකතුමා මේක මට කියන්න දෙන්න මේක මට කියන්න දෙන්න කරු කතානායකතුමා මොකද දන්නවද මේ මේ එතුමා විනාශ කරනවා මේ කාලේ බොරු ප්‍රශ්න ඇදලා අරගෙන එමෙතුමා එකඟ වුණාට දෙන්න විදියක් නැහැ ඒක උතුමා මුණගේ පෞද්ගලික මුණ ගහිලා කතා කරගන්න උත්තර දෙන්න ගරු එමෙතුමා කැමති දායසිරි එමෙතුමා කැමති නැහැ කියලා කරු ඉන්නේ න්‍යාය පත්‍රය වෙනස් කරන්න බෑනේ ගරු විපක්ෂණ ඔබතුමා කතාවක් දැනගෙන කියන්න අද අවසන් දවස වශයෙන් එක කරන්න අරින්නේ එමෙතුමා එකඟයි උතුමා චෙක් කරලා බලන්න ඉස්සලා පැවිලියන් එක හදලා තමයි මොකද ග්‍රවුන්ඩ් එක හදන්න තනකොළ හිටවන්න තියෙන්නේ පිට්ටනියකට පැවිලියන් එකක් හදලා පිට්ටනියක් නැතුව තියෙන එක වැරදි කියන එකයි මම කිව්වේ මන් දන්නේ නැහැ ඔබතුමා නැට්ටපාගෙන මෙතන ඇවිල්ලා කෑ ගැහුවොත් මම ඔබතුමාට මුකුත් කිව්වේ නැහැ 225ම එකඟ වුණා දූෂිත වංචාකාරී ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වෙනස් වෙන්නට ඕනේ කියලා. ඒ වෙනස් වීම ජනාධිපතිවරයාත් අනුමත කරා. නමුත් දැන් සිද්ධ වෙලා තියෙන්නේ අර පත් කරපු ඉන්ටරිම් කමිටි එක අහෝසි වීම තුල ආපහු ක්‍රිකට් පරිපාලනය යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ ඒ දූෂණ කණ්ඩායමට. ලෝකේ ක්‍රීඩා පරිපාලනය සම්බන්ධයෙන් තියෙන ICC කටයුතු කරන්න වෙන ක්‍රමයකින් ICC අපිව තහනම් කරලා තියෙන්නේ. ඔවුන් එක සාකච්ඡා කරපම මේක ප්‍රසිද්ධ වෙන්න කෑක් ගහලා ක්‍රිකට් දූෂිතයි මේකයි කිව්වට ICC ට මේ අපි පාර්ලිමේන්තුවේ කියලා කිසිම දෙයක් වැඩක් නැහැ. ඒක නොතේරෙන විපක්ෂ නායකවරයෙක් ඉඳීම ගැන මම කනගාටු වෙනවා. ICC එක කිව්වේ ඉන්ටරිම් කියන වචනේ ඒගොල්ලන් පිළිගන්නේ නැහැ කියන එක. මේ ක්‍රිකට් පරිපාලනය වෙනස් කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය අපි පාර්ලිමේන්තුවේ කිව්වයි කියලා ICC පිළිගන්න එකඟ නැත්නම් මේ බොරුවට කෑ ගැහුවයි කියලා කිසි තේරුමක් වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ කරන කතාවට විපක්ෂ නායකයෙක්ගේ කතාවට ඕන විදිහට ක්‍රිකට් වෙනස් කරන්න බෑ. කිසිම දේශපාලන අතපෙවීමකට ඔවුන් ඉඩ දෙන්නේ නැහැ. මට මතක හැටියට 33 වෙනි දවසේට අද මේ ක්‍රිකට් අපි ගන්නේ. සවුත් අප්‍රිකා වලට පකිස්තාන් වලට තියෙන ඉන්ටරිම් කමිටිස් කියන එක මම මතක් කරන්නට කැමතියි. විගණනයක් කළා මේ රටේ විගණනේ උත්තරීතරම ආයතනයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ නිල වශයෙන් ඒ වාර්තාව මගින් ඉදිරිපත් කළා තිබ්බා. ඒ කියන්නේ දූෂණය ආණ්ඩුව නිල වශයෙන් අනුමත කරනවායි කියන එක තමයි මේකෙන් පේන්නේ. හේතුව විගණන දෙපාර්තමේන්තුවට එහා ආයතනයක් නැහැ ගරු කතානායකතුමා. ආණ්ඩුව දුන්නේ 69 ලක්ෂයක්. අපි කිව්වේ වංචාව දූෂණේ නැති කරනවා. මේකෙන් වෙන්නේ ස්වභාව සම්පූර්ණ අවුල් වෙනවා. ඔබතුමා කරන වැඩි. ආණ්ඩුවේ 69 ලක්ෂයයි තිය දෙන්න. මොකද්ද මේ කරන කැත වැඩි? හරි කඩේ යනවා කියලා සීමාවක් තියෙනවා. කඩේ යනවා කියලා
සීමාවක් තියාගන්න. සමහර උත්සාහ කරව ඇති විපක්ෂයට යවන්න. හැබැයි මම කරන්නේ 49 ලක්ෂයේ ඒ ඉල්ලීමයි කියන එක විශේෂයෙන් මම මෙතනදී සිහිපත් කරනවා. ඊයේ දවසේදී වෙච්ච සිදුවීම සම්බන්ධයෙන් කිව්වා පොරු ආරක්ෂා කරන්න ඊයේ ගැසට් එකක් අයින් කරා කියලා. එහෙම එකක් වුණේ නැහැ. ICC තහනම ඉවත් කරගන්න අර ගැසට් එක අයින් කරගන්න උනන්ස. වැරදි අර්ථකථනයක් කරන්න එපා. මෙතනදී මේ ගැසට් එක අයින් කරේ හොරුව රකින්න කියලා. එහෙම එකක් නැහැ. ඔය විගණන වාර්තාවත් ඒ වගේම මේ විගණනේට ක්‍රියාමාර්ග ගන්න කියලා නීතිපතිතුමාට යැව්වේ අගෝස්තු මාසෙ 20. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.